සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම කියනවා නම් හීනකින්වත් හිතන්න නැති දෙයක් ඉදිරියට සිද්ධ වෙනවා සංගීත කතාවේදී. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්න මතක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තකුත් තියෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් කොහොම හරි මෙන්න තව දෙයක් ගැන මට ඔයත් එක්ක කතා කරන්නට උත්සාහයක නිරත වෙනවා කියන කතාවත් මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමකුත් තියෙනවා කියන කතාව ගැන කාරණාව ගැන මම මේ වෙලාවේදී සිහිපත් කරන්නටත් උත්සාහ කරනවා කියන කතාව ගැන තමයි අද අපි මතක් කරන්නේ. කොහොමවත් මං මෙහෙම කියන්නම් ඔයාට කොටින්ම කියනවා නම් දසුනේ ඉදිරියට මහීට කතා කරනවා කෝල් එකකින්. ඉතින් ඇත්තටම කියනවා නම් මේ විදිහට කතා කරන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? ඇත්තටම වෙන දෙයක් නිසා නෙවෙයි නිෂී කතා කරන්නේ. ඇත්තටම වෙන දෙයක් නිසා නෙවෙයි මේ දසුනි කතා කරන්නේ. දසුනි කතා කරන්නේ දසුනිට ඇත්තටම අසේනි ඉන්න තත්වය ගැන, අසේනි මේ වෙලාවේ මොන වගේ දේවල්ද හිතන්නේ කියන එක ගැන. ඇත්තටම කියනවා නම් කියන්නට ලොකු උමනාවකුත් තියාගෙන ඉන්නවා කියන කතාව ඇතුලේ තමයි අපිට අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා. ඉතින් කොහොම හරි ඒ දේවලුත් එක්ක මට අද වීඩියෝ එක තුලින් මේ වගේ දෙයක් ගැන කතා කරන්නට පුළුවන්කමකුත් ලැබෙනවා කියන කාරණාවත් එක්ක තමයි මම අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොමුණත් මම ඔයාලට දැන් මෙන්න මේ කාරණාව මේ විදිහට පැහැදිලි කරලා දෙනවා. ඇත්තටම කියනනම් දසුනි මේ අරගෙන කියන දේවල් එක්ක ඇත්තටම මහිත් මේ වෙලාවේ කලබල වෙලානේ ඉන්නේ. ඉතින් මහි කලබල වෙලා ඉන්න නිසාම මහි දුකෙන් ඉන්න නිසාම මහි දසුනිට කියන්නේ අසේනි කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම මහීට මතකයක් තියෙනවා අසේනිගේ හොඳ මෙයාලෝ දසුනි බව කාලෙකට කලින්. ඉතින් ඇත්තටම ඒ මතකෙත් එක්ක මහී කතා කරනවා. ඉතින් එතකොට තමයි දසුනි ඉන්නවා කියලා දැනගන්න හම්බ වෙන්නේ. ඔය අසේනි ඉන්නවා ඒ ගෙදර කියලා දැනගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ ඇත්තටම ඒක සතුටට කාරණයක් වෙනවා මහීගේ ඒක සැනසීමට කාරණයක් වෙනවා. කොටින්ම කියනවා නම් ඇත්තටම කියනවා නම් මේ මහී ගොඩක් සතුටුන කාරණය ඇත්තටම හොඳටම දසුනිට දැනෙනවා කියන කතාව ගැන උනත් අපිට මේ වෙලාවේදී සඳහන් කරන්න පුළුවන් කමක් ලැබෙනවා කියන කතාව ඇතුළේ ඉඳගෙන මම මේ වෙලාවේදී කතා කරන ප්‍රධාන කාරණාවක් තියාගන්නවා කියලයි අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් කොහොම හරි මෙතනදී වෙන්නේ ආයම මහී අසේනි ආදර සම්බන්ධය ශක්තිමත් වෙන එකයි.